You the news from around Sri Lanka and across the globe. Coming to you live from the News First studios in Colombo, this is the News at 10. News First Ratri, Dahaya Pradhana Pravarti Prakashaya Samakin, Mama Suren Sanjay Pereira. Mama Kushani Paris, Adat Mulinma Sirastala. Horin Reunion Dupatragiya Pirisak, Pansha Guanyanekin Meratata Evai. आदर वेनुवेन जीवित क्यापकल सूर्य वेव प्रेमवंतया දනවදහනිය දේශීය පුවත් වෙතයි ග්‍රෑන්ඩ් පාස් බැල්වත්ත ප්‍රදේශයේ සිදු වූ වෙඩිතැබීමකින් කාන්තාවක තුවාල ලපා තිබෙනවා පොලිසිය සඳහන් කළේ යතුරු පැටියකින් පැමිණි දෙදෙනෙකු මිට ටික වේලාවකට පෙර ඇයට වෙඩි තබා ඇති බවයි තුවාල ලපු කාන්තාව ජාතික රෝහලට ඇතුළත් කර තිබෙනවා අශාෆාරි හවස් කුඩු චූටි නැමැති ඇගේ වයස අවුරුදු 39ක් එම කාන්තාව පාතාල කල්ලි සමාජිකයෙකුගේ බිරිඳ බව කියන තැනක් තියකයි පොලිසිය සඳහන් කළා ප්‍රංශයට රියුනියන් දූපතට නීති විරෝධීව ගොස් එරට ආරක්ෂක අංශ බහරට පත් ශ්‍රී ලාංකිකයින් අද මෙරටට යලි හරවා එවීමට ප්‍රංශ බලධාරීන් පියවර ගත්තා. එම පිරිස අද පස්වරු වේ කටුනායක ගුවන්තොටුපළට පැමිණියේ ප්‍රංශයට ගුවන් යානයකින්. ඉක්ුත් ජනවාරි 9 වෙනිදා මේකමුල් දිවර වරායෙන් බුහුත්කේ යාත්‍රාවක් අතුරුතන් වැටි බවට දිවර යාත්‍රාවේ හිමිකරු ජනවාරි 26 වෙනිදා මේකමුල් පොලිසියට පැමිණිල්ලක් කර තිබුණා. අතුරුතන් තිබුණේ වේ ප්‍රශංසා නැමැති යාත්‍රාවක්. පසුව හෙලිපුණේ යාත්‍රාව පැදපු තැනත්තා රුපියල් ලක්ෂයේ සිට රුපියල් ලක්ෂ 10 දක්වා මුදලක් අය කර ගනිමින් පුත්කලින් 70 දෙනෙකු රියුනියන් දූපත වෙත ගෙන ගොස් ඇති බවයි. ඔවුන් දූපතට ලඟා වී තිබුණේ පෙබරවාරි 5 වෙනිදායි. මේ අතර අදත් නීති විරෝධී ලෙස රියුනියන් දූපත වෙත යාමට සූදානම් වෙමින් සිටි පිරිසක් සිමලාන්ටුව මුතුකණ්ඩිය ප්‍රදේශයේදී අත්අඩංගුවටගෙන තිබෙනවා. හලාවත ප්‍රදේශයේ පදිංචි වයස වරුදු 17ක් 47 අතර 22 දෙනෙකු මෙලෙස අත්අඩංගුවට ගනුනේ පුතුබිල් අරුකම්බේ මොහොතු තීරයට යාමට සූදානම් වෙමින් සිටියදී. මේ අතර තිස්සමහරාම සහ පන්නේගමුව ප්‍රදේශවල ලැබුම්හල් දෙකකදී නීති විරෝධීව විදෙස්ගත වීමට සූදානම්ින් සිටි පිරිසක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. අප වාර්තා කරු පැවසුවේ නාවික හමුදාව සහ පොලිස් විශේෂ කාර්ය බලකාය එක්ව ක්‍රියාත්මක කළ මෙම වැටලීමේදී ජවාරම් කරුවන් ඇතුළු 15 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවයි. පසුගිය වසරේ අගෝස්තු මාසයේ සිට මේ දක්වා ශ්‍රී ලාංකිකයින් 160 දෙනෙකු ප්‍රංශයට අයත් රියුනියන් දූපතට ගොස් තිබෙනවා. දිවර දෙපාර්තමේන්තුව පැවසුවේ සංවිධානාත්මක කල්ලියක් මෙම මිනිස් ජාවාරම සිදු කරන බවට තොරතුරු ලැබී ඇති බවයි. මැතිවරණ පිළිපොතු මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයා තුළු පාර්ශ්ව කීපයක් පළ කළ අදහස් එකතුවක් දැන්. පැවතිච්ච ක්‍රමයට පළාත් සභා මැතිවරණය පවත්වන්නට අවශ්‍ය වන්නේ ඒ පනතට ඉතාම සුළු සංශෝධනයක් විතරයි. ඒ සංශෝධනය වර්තමාන එක්සත් ජාතික පක්ෂ රජයේ පළාත් සභා ඇමතිවරයාගෙන් බලාපොරොත්තු වන්නට බෑ. ඒ නිසා අපිට තියෙන හොඳම විකල්පය තමයි අපි යෝජනා කරනවා මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමාට తాවකාලිකව පළාත් සභා අමාත්‍යංශය තුම යටතට පවරාගෙන අදාළ සංශෝධනය කැබිනට් මණ්ඩලයට සහ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්න කටයුතු කරන්නයි කියලා. අපිට බලා ගන්න පුළුවන් ඒකට විරුද්ධව කවුරු හරි ඡන්ද දෙනවා නම් ඒ සෑම කෙනෙක්ම පුද්ගලයෙක්ම පක්ෂයක්ම මැතිවරණය කල් දමන්න පක්ෂව කටයුතු කරන හැටියට ජනතාවට හඳුනා ගන්න පුළුවන් වෙනවා. නිසිකල මැතිවරණ පැවැත්වීම මේක ඉතාමත් අත්‍යවශ්‍ය දෙයක්. අපි බලාපොරොත්තු වෙනවා මේ මැතිවරණ නියම කාලයේ මැතිවරණ පැවැත්වීම සඳහා රටේ විශාල අහනක් නැගිලා තියෙනවා. ඒ වගේ මැතිවරණ පැවැත්වුවට මමලක් මදි. මේ මැතිවරණයේ නිදහස සාධාරණ විය යුතුයි. ඉතින් ඒ නිසා අපි සියලු දෙනා මේ රටේ පුරවැසියන් මාසෙන් අපි ගරු කරනකොට අවසාන වේදී අපි ඔක්කොටම අවශ්‍ය වෙන්නේ නීතිගරුක යුක්තිගරුක ඒ සාධාරණ යුක්ති රජේන සමාජයක ජීවත් වෙන්න. තාම පළාත් සභා මැතිවරණ ගැන කමැදිල්ලක් තියෙන ආණ්ඩුව අපිට පේනවා. ගරු ජනාධිපතිතුමා කැබිනට් පත්‍රිකාවක් ගෙනාවා. අපි හිතුවා මේක එක සතියෙන් අනුමත වෙයි කියලා. දැන් මේක ආයේ සති දෙකකට කල් දාලා තියෙනවා. එහෙමනම් අපි කියන්නේ මේ මැතිවරණේ මෙච්චර කල් දාන එක පිළිබඳව විශාල වගකීමක් තියෙනවා මේ කොමිෂන් සභාවට. කොමිෂන් සභාවේ සභාපතිතුමාට වගකීමක් තියෙනවා අධිකරණයට යන්න. ඡන්ද තියන්න එපා කියලා අධිකරණයට සමාජිකයට යන්න පුළුවන් නම් ඡන්ද තියන්න කියලා සභාපතිතුමාට හෝ සමාජිකයට යන්න බැරි. ඒ නිසා අපිට ලොකු සැකයක් තියෙනවා. මේ කොමිෂන් සභාව ගැන එනිසා අපි ඉල්ලා සිටිනවා මැතිවරණ කොමිෂනේ සභාපතිවරයාගෙන් වහාම
අධිකරණයට ගෙහිලා පුළුවන් තරම් ඉක්මනින් මැතිවරණ ලබා දෙන්න නැත්නම් මේ කොමිසම ගැන කිසිම විශ්වාසයක් රටේ ජනතාවේ ඇති වෙන්නේ නැහැ මේ ඡන්ද වීමසී නියම කාලයට පවත්වා ගැනීමට අද රටේ පළවෙනි ප්‍රශ්න බොහෝ දෙනෙක් හැබැයි මේකම අනිත් පැත්තෙන් අහන ප්‍රශ්නේ මොකද්ද මොකටද ඡන්ද වීමසීම මොකටද පළාත් සභා ඡන්ද වීමස පළාත් සභාවේ පාන ඒක කරුණාකරලා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් අයින් කරන්න මොන ඡන්දද එන්නේ දින කියන එක විවාදයක් නැහැ රටේ විවාද පළවෙනිමින් එන්න ඕනේ පළාත් සභා ඡන්ද වීමස ඒක තියන්න නැත්නම් අනිත් ඡන්ද තිබ්බත් අපි බලන් ඉන්නවා නොවැම්බර් මාසේ 10 වෙනිදා වෙනකන් අපිට ජනාධිපතිවරණ තියන්න බෑ එදා වෙනකන් අපි මේක ලබා ගන්න සටන් කරනවා එදාට කලින් අස් වෙන්නේ නැහැ එදා වෙන්න කලින් අපි බලාපොරොත්තු වෙනවා විමර්ශන රටේ බලශක්ති ඉල්ලුම සපුරා ගැනීම සඳහා අමාත්‍ය මණ්ඩලයේ ඉක්ුත් අඟහරුවාදා ගනු ලැබූ තීරණයක් ශ්‍රී ලංකාවේ ජර්මානු තානාපතිවරයාගේ කනස්සල්ලට හේතුවක් වී ඇති බව අද මුද්‍රිත මාධ්‍ය වාර්තා කර තිබෙනවා අමාත්‍ය මණ්ඩලයේ ඉක්ුත් අඟහරුවාදා ගනු ලැබූ අදාළ තීරණය වනුයේ කෙරවලපිටිය ප්‍රදේශයේ ස්වභාවික ද්‍රව වායු බලාගාරයක් ඉදිකිරීමේ කොන්ත්‍රාත්තුව චීනයේ මූලිකත්වයෙන් යුත් සමාගම් එකතුවකට ප්‍රදානය කිරීමයි. එම තීරණයේ හේතුවෙන් අගතියට පත්ව තිබෙන්නේ අඩුම මිල ගණන් ඉදිරිපත් කළ ලක් ධනවි සමාගමයි. දේශීය සමාගමක් වන ඊට තාක්ෂණය සපයන්නේ ජර්මානු සමාගමක්. අමාත්‍ය මණ්ඩලයේ තීරණය සම්බන්ධයෙන් මාධ්‍යයට අදහස් පළ කරමින් ශ්‍රී ලංකාවේ ජර්මානු තානාපති ජෙන් රෝඩ මහතා අවධාරණය කර ඇත්තේ තම රට සෑම විටම සාධාරණ හා විනිවිද ප්‍රසම්පාදන ක්‍රියාවලියක් අපේක්ෂා කරන බවයි. කෙරවල පිටියේ ප්‍රශ්නගත බලාගාරය ඉදිකිරීමට අදාළ කොන්ත්‍රාත්තුව ප්‍රදානය කිරීමේදී අඩුම ලන්සෝ නොසලකා හැරීම තුළ බරපැටවෙන්නේ ශ්‍රී ලංකාවේ බදු ගෙවන ජනයාට බව පෙන්වා දෙන තානාපතිවරයා ප්‍රශ්නගත ටෙන්ඩර් ක්‍රියාවලියේ සමස්තය ආන්දෝලනාත්මක බවද අවධාරණය කරනවා. මෙබඳු තත්ත්වයන් ශ්‍රී ලංකාව තුල ආයෝජනය කිරීමට සහායක් නොවන බව තානාපතිවරයාගේ අදහසයි. මේ අතර අප ඊයේ අනාවරණය කළේ ශ්‍රී ලංකා විදුලි බල පනත ප්‍රකාරව කටයුතු කරන ලෙස අමාත්‍ය මණ්ඩලය විදුලි බල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යංශයේ ලේකම්වරයාට නියෝග කර ඇති බවයි. අමාත්‍ය මණ්ඩලය එම නියෝගය කරන්නේ ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිසමේ සභාපතිවරයා ඉකුත් ජනවාරි මාස 28 වෙනිදා අමාත්‍ය මණ්ඩල ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ සභාපතිවරයාට යොමු කරන මේ ලිපිය සැලකිල්ලට ගනිමින්. මෙවැනි ලිපියක් යොමු කිරීමට කොමිසමේ සභාපතිවරයාට සිදුවන්නේ කොමිසමේ අනුමැතිය නොමැතිව ශ්‍රී ලංකා විදුලි බල පනතට පටහැනිව යමින් හදිසි විදුලිය මිලදී ගැනීම සඳහා මිල ගණන් කැඳවීමට විශේෂ භාර අමාත්‍යංශයේ ලේකම්වරයාට අමාත්‍ය මණ්ඩලය ජනවාරි මාස 22 වෙනිදා බලය පැවරූ බැවිනුයි. එහෙත් අමාත්‍ය මණ්ඩලය විසින්ම මේ වන විට ලේකම්වරයා වෙත පැවරූ අදාළ බලය අවලංගු කර තිබෙනවා. ඒ අනුව දැන් ලේකම්වරයා කළ යුත්තේ ශ්‍රී ලංකා විදුලි බල පනතට අනුකූලව මහජන උපයෝගිතා කොමිසම සතු බලයද පිළිගනිමින් රාජකාරියේ ඉටු කිරීමයි. ඒ අනුව ඉකුත් ජනවාරි මාස 21 වෙනිදා මේ දැන්වීම පළ කරමින් මිල ගණන් කැඳවීම අහෝසි කළ යුතු වෙනවා. ශ්‍රී ලංකා විදුලි බල පනතට පටහැනි මෙම දැන්වීමේ අරමුණ වනුයේ මෙගාවොට් 100ක හදිසි විදුලි ධාරිතාවක් කෙටිකාලීන පදනම මත පෞද්ගලිකංශයෙන් මිලදී ගැනීමයි. අමාත්‍ය මණ්ඩලයේ නියෝග අනුව විශේෂ භාර අමාත්‍යංශ ලේකම්වරයා රාජකාරී කළ යුතුව තිබෙන්නේ ශ්‍රී ලංකා විදුලි බල පනතට අනුකූලව නම් මෙම මිල ගණන් කැඳවීම සේම ඉකුත් අප්‍රේල් මාසයේදී මෙම කිවිසුමට එළැඹෙමින් පෞද්ගලික සමාගමකින් විදුලිය මිලදී ගැනීමට ලංකා විදුලි බල මණ්ඩලයේ ගත් තීරණයද අහෝසි විය යුතු නොවේද ලංකා සම සමාජ පක්ෂය අද පැවති වාද්‍ය හමුවකදී වතු කම්කරු වැටුප වැඩි කිරීම පිළිබඳව අදහස් පළ කළා. රුපියල්
දෙසිය 20ක් වැඩි කරලා තියෙනවයි කියලා කිව්වට ඒ රුපියල් 200ක්ම කලින් තිබුණු දීමනා ඒ දීමනා පැමිණීමේ දීමනාව පළදායිතා දීමනාව ඒ දීමනාවන් වලට දුන්න රුපියල් 200 නතර කරලා ඒක තමයි පඩිය හැටියට එකතු කරලා රුපියල් 200කින් පඩිය වැඩි කරලා තියෙන්නේ. ඉතින් අත්ත වශයෙන් පඩිය වැඩි කරලා තියෙන්නේ ඒ කියන්නේ අතට ලැබෙන පඩිය හැටියට රුපියල් 20ක් පමණයි. මේ අයවැයෙන් වැඩි කිරීමක් කරන්න යනවායි කියලා අවම පඩිය. ඒක විවිධ ගානවල විවිධ වෙලාවල් වල විවිධ ඇමතිවරුන් කියනවා. මොකද කරන්න යන්නේ අයවැයෙන් මුදලක් අරගෙන ඒ වතු සේවකයින්ගේ ලැබෙන ආදායම වැඩි කරන්නයි. අපි සතුටු වෙනවා මොන ක්‍රමයෙන්වත් ඒක වැඩි කිරීම ගැන. නමුත් මේ බර වැටෙන්නේ රට තුල සාමාන්‍ය ජනතාවට. ඇයි සාමාන්‍ය ජනතාව වෙනුවෙන් අයවැයේදී වෙන් කරන මුදලෙන් කොටසක් තමයි මේකට යොමු කරන්න සිද්ධ වෙන්නේ. කොම්පනි ඒ සමාගම් ලබා ගන්න ආදායමෙන් ගෙවන්න පුළුවන් උපරිම ගාන ගෙවන්න බල කරන්නේ නැතුව එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව කටයුතු කරලා තියෙන්නේ ඒ බර සාමාන්‍ය ජනතාවගේ කරපිට දාන්න. වසර 8ක් තිස්සේ බලධාරීන්ගෙන් විසඳුම් නොලැබුණු ගැටලුවක් නිසා ගම්වැසියන් එකමුතුව දැඩි තීරණයක් ගත් අවස්ථාවක් අනුරාධපුරයෙන් වාර්තා වුණා. ඊට පසුබිම් වන්නේ කීරික්කුළුම ගම්වැසියන් කුණු කන්දක් නිසා පීඩාවට පත්වීමයි. කීරින් කුලම කාපනික පොහොර මැදස්ථානයයි මේ අනුරාධපුර නගර සභාවට අයත් ප්‍රදේශයේ නැගෙනහිර නුවරකම් පළාත ප්‍රාදේශීය සභාවට අයත් ප්‍රදේශයේ එක් රැස් වෙන කැලිකසල මෙන්ම අනුරාධපුර ශික්ෂණ රෝහලෙන් බැහැර කෙරෙන අපද්‍රව්‍යද ගෙනවිත් දමන්නේ මෙම ස්ථානයටයි. මෙම මැදස්ථානයේ එක් රැස් වෙන කැලිකසල නිසා කීරින් කුලම පහල කීරියන් කුලම ඉහළ වැව පන්සල් පාර වන්නම් මඩුව ඇතුළු ගම්මානවල ජනතාව දැඩි පීඩාවකට පත්ව තිබෙනවා. ජනතාව පැවසුවේ ගම්මානවල මැස්සන් බහුලව බෝ වී ඇති අතර ප්‍රදේශයේ පුරා දැඩි දුර්ගන්ධයක්ද පවතින බවයි. කුඩා ළමුන්ට කුෂ්ඨවැනි රෝග බෝ වී තිබෙනවා. ප්‍රදේශයේ සුනක ගහනේද වැඩි වී ඇති අතර එම සුනකින් සපා කැම නිසා වසු පෙටවුන් 7 දිනක පමණ වියකුස් ඇති බවද ජනතාව පැවසුවා. අගරේ ඉහළම ස්ථානයේ තමයි මේ කුණු කන්ද ගොඩ ගහලා තියෙන්නේ. වර්ෂා සහිත කාලයේදී මේ සියල්ල හොරගෙන කීරිකුණ ජලාශයට එකතු වෙනවා. කීරිකුණ ජලාශය වසරේ මාස 6ක් විතර වාණි යනවා. ඒ වාන් ජලයේ සියල්ල නුවරට එකතු වෙනවා. මේ කාලේ වර්ෂාවත් එක්ක ගමේ ජීවත් වෙන්න අපහසු තත්ත්වයක් උදා වුණා. ඒකට හේතුව තමයි වැස්සට පස්සේ මේ කුණු නිසා ගන්ධ දුර්ගන්ධය පැතිරුණා. ඒ වගේම ලොකු විනාශයක්ත් වුණා. පහුගිය කාලේ පුංචි දරුවා අසනීප වෙලා හිටියා. බලධාරීන් කිසිදු පියවරක් නොගැනීම හේතුවෙන් ජනතාව එක්වී කසල බැහැර කරන වාහන ගම්මානයට ඇතුළු කිරීමට ඉඩ නොදීමට තීරණය කළා. දැන් අඩි 60ක් විතර විශාල වෙලා තියෙන බලධාරීන් මැදිහත් වෙලා අපිට කිව්වේ මාස 3ක් යනකොට අපි මේ කුණුගොඩ මෙතෙන්ට ආයේ ගේන්න මේ තියෙන කුණුගොඩත් මෙතනින් අයින් කරනවා කියලා. ඒ මාස 3ේ කාල සීමාව ඊයේ වෙනකොට ඉවරයි. ඉතින් අදින් පස්සේ ගම්මු විදියට අපි සුරකුම ගම සංවිධානය තීරණය කරලා තියෙනවා. අදින් පස්සේ නගර සභාවෙන් හෝ ප්‍රාදේශීය සභාවෙන් කියන කිසිම අපද්‍රව්‍යයක් මේ ස්ථානෙට ගේන්න දෙන්න නැතුව ආයපාව හරවලා අප වාර්තා කරු පැවසුවේ ඉන්පසු කසල රැගත් වාහන කිසිවක් එම ස්ථානීයට නොපෙමිණි බවයි. කේරියන් කුලම කසල කන්ද දිස්වන විට ඕනෑම කෙනෙකුට එකවර සිහිවන්නේ කලකට පෙර මහා විනාශයක් සිදු කරමින් කඩා වැටුණු මේ තොටමුල්ලේ කසල කන්දයි. රතු රෝසමල් චොක්ලට් සහ සැමරුම් පත් අතරේ අද ලෝකයේම ආදරවන්තයින්ගේ දිනය සමරනවා. ඒ ආදරයේ පිළිබඳ සැබෑ අරුත වටහා ගනිමින් ආදරේ මුලකුරු නොදෙන පෙම් කරන ප්‍රේමවන්තින් සිටින රටක ආදරේ සැප අරුත කුමක්දයි අපි සොයා බලුවා. සූර්යවගේ ආදර කතාව කොළමින් කියවෙන්නේ ඒ අනුවයි. එක හිතක් නැත්නම් කවදාවත් බෑ සැබෑ ආදරවන්තයෙක් වෙන්න. ඔව්. විශ්වාසය කැපවීම අවන්තකම කියන්නේ ආදරේ ජීවත් කරවන ඖෂධයක්. ඒ වගේම තමයි ආදරය හිමිවීම කියලා කියන්නේ ජීවිතෙන් පරිගන්න ඕන කරුණක්ද. පුලිස් වර්තාවලට අනුව පසුගිය වසරේ ආදරය වෙනුවෙන් අකාලේ සිටි ජීවිත පූජා කළ පිරිස 269ක්. ඒ අතර කාන්තාවන් 88 දෙනෙකු සහ පිරිමි පුද්ගලයන් 181 දෙනෙකු වෙනවා. පොලිසිය පවසන ආකාරයට ආදරය මුල් කරගත් සිද්දවල හේතුවෙන් CCTV හානි කරගත් පිරිසෙන් බහුතරයක්
අවුරුදු 21 25 අතර වයසේ පසුවන තරුණ තරුණියන් අනෙක් පිරිස අයත් වන්නේ අවුරුදු 17 20 අතර කාන්තේට ආදරේ අහිමි වුණාට පස්සේ කඩු කිරිසි ගිනි අවි අතට ගන්න ප්‍රේමවන්තයින් අතර ආදරේ වෙනුවෙන් ජීවිතයම කැප කරන ආදරවන්තය ඔබ දැකලා තියෙනවද මේ කතාව තාම ආදරේට අරුතක් වෙන ඔබ වෙනුවෙන් ඔහු ජගත් සුසන්ත එයි අනුමා චාන්තනි දිවස්තර කාදර කතාවේ සුදුරුතම දිනේ උදා කරමින් රන් හුයෙන් දෑගිලි බැදුණු මේ දෙදෙනාගේ කුල දිවියට දිවස්සක් තුල කනකකන් හදන්නට පටන් ගත්තේ දෛවයේ සරදමකට වගේ ඉතලම හම්බෙච්ච තරම මම කිව්වා මෙන්න මෙහෙම මං ආවා යාළු ගෙනාට ඉල්ලගෙන තමයි මේ ෂර්ට් එක ගන්න ආවේ පුරේ කැමති නම් ගන්න දෙන්නේ ඒක නැත්තම් දැන් බැරි කියලා ඊට පස්සේ එයිම මං කැදේ කිව්වා ඇත්ත කිව්වා आदरे जीवित ආතරේ බබවයි කැපවීමේ රහස ජොටත් හිමිකමේ නෙලෙසි බොරුවෙන් ආදරේ පටන් ගන්න කහාදර නැදල අධිකාරයක් ගන්න හම්බ වෙන්නේ අර බොරු මල්ල ලිහිනකොට ආදරේ ඉවරයි ඇත්ත කියලා ආදරේ පටන් ගත්තොත් කොහොමදක්වත් ඒ ආදරේ නුඹුන වෙන්නේ මම් බොරුවක් කියලා හරි මෑ බොරුවක් කියලා හරි ඒ දේ වුණා නම් අනිවාර්යයෙන් මම මේ දේ කරන්නේ නැහැ බොරුවක් කර අනිවාර්යයෙන්ම ඒ බොරුවේ ප්‍රතිඵලය එනෝමයි දමයන්ට නොතකි නිහිමත එකම සම්පත ඔබම පමණයි මිදියන්ට නොයකි මේලව එකම බඳුමද ඔබම දාකුට මූලන ශ්‍රී අනතරම විහාරයේ චෛත්‍ය දිකිරීම සඳහා අද මුල්කල් තැබුණා. සසුනට අරුණ වැඩසටහන යටතේ මෙම චෛත්‍ය ඉදිකර තිබෙනවා. අද එහි කටයුතු ආරම්භුනේ එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක නිවාස ඉදිකිරීම හා සංස්කෘතික කටයුතු අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන්. පාර්ලිමේන්තුවේ වගකීම්, යමදිවරුන්ගේ මන්ත්‍රීවරුන්ගේ වගකීම් අපතුෂ්කර ක්‍රියා කරන ජනතාව සොරසැප විඳින්නට. හරියට වැඩ කරනවා නම් මූණ දිහා බැලුවාම බලාගන්න පුළුවන් ඇස් දෙක ගිලිලා ලෙඩ වෙලා මහන්සි පාටයි නිදි මරල හති දාගෙන වැඩ කරපු එක මූණෙන් දෙන්නු. හැබැයි ඉතින් මොකද ලස්සනට කොණ්ඩෙටයි කරලා කොණ්ඩෙට අමතරව රැවුලක් කළු කරගෙන ඒවටත් අමතරව රූපලාවන්‍ය මූණකුත් දාගෙන සුපිරි සිඳුව ජනතාව අතරට එනවනම් පැහැදිලිව පේන්නේ මොකක්ද? මේ ඉන්නේ අධිපෝෂණීය ජීවිතයක් ගත කරලා ආපහු ජනතාවගේ කකුල් දෙක ළඟට ඇවිල්ලා බොරුවට ජාති මාමකත්වයක් දේශ මාමකත්වයක් බෞද්ධකම රැක ගැනීමක් ගැන මහානුකම්පිතාවක් දියත් කරලා ලංකා ගුරු සේවා සංගමය දිවයින ස්ථාන කිහිපයක විරෝධතා සංවිධානය කර තිබුණා මේ ලංකා ගුරු සේවා සංගමයේ හොරින කලාපයේ ගුරුවරුන් සහ ගුරුවරියන් පැවැත්වූ විරෝධතාවයයි. පසුගිය දා කුරුණෑගල ප්‍රදේශයේ පාසල් දරුවෙකුට පහර දීමේ සිද්ධියකින් පසු සිරිතනුවම් ලැබූ ගුරුවරියට සාධාරණීකරණ ලෙස ඔවුන් ඉල්ලා සිටියා. මේ වගකීම සියලුම බලධාරීන් ඉල්ලීමක් කරනවා. ගුරුවරුන්ට තමන්ගේ භූමිකාව පාසල තුළ නිවැරදිව නිදහසේ කරගෙන යාමට අවශ්‍ය පරිසරය සකස් කළ දෙන්න. මේක සංස්කෘතික බලසයක්. ලංකාවේ අනාගතය රැඳී පවතින්නේ ගුරුවරු තමන්ගේ කාර්ය නිවැරදිව කරන තාක් පමණයි. ගුරුවරයාට ඒ කාර්ය නිවැරදිව කරගැනීම සඳහා අවශ්‍ය පරිසරය පසුබිම සකස් කළ දෙන්න කියලා සමස්ත බලධාරීන්ගෙන් මේ මොහොතේදී අවධාරණය මතක කර සිටිනවා. තව විරෝධතාවක් අද පැවැත්තුනේ දිට්ටබෝ ඔරලසු කණුවේ ඉදිරිපිටදී. අපි කියන්නේ ආණ්ඩුවට අපි ඉගෙනුම ක්‍රියාවලිය කරන්නම් පාසල් වල විනය කටයුතු වලින් ගුරුවරු ඈත් වෙනවා. ගුරුවරු අනිවාර්යයෙන්ම ඈත් වෙන දින වැඩි ආතක නෙමෙයි. ගුරුවරුන් දරුවන් වෙනුවෙන් කරන කැපකිරීමට සාධාරණයක් අද ඉෂ්ට වෙන්නේ නැහැ. ගුරුවරියට සාධාරණීකරණ කරන්න ඉල්ලමින් මහනුවර නගරයේදීද ලංකා ගුරු සේවා සංගමය අද තවත් විරෝධතාවක් පැවැත්තුවා.
හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා රටේ අධ්‍යාපන ක්‍රමය පිළිබඳව පළකලා අදහස් කිහිපයක් මේ අද සමාජයේ ඉහළ තැන්වලට යන අය බොහෝ දුරට මේ විද්‍යාවංශයෙන් ඒ කියන්නේ ඉංජිනේරු ඒ වගේ විද්‍යාංශයෙන් අධ්‍යාපනය ලැබපු අය අද ප්‍රශ්නයකට මුහුණ පාලා තියෙන්නේ මේ අර මේ කලාංශයෙන් ලැබපු අය ඉතින් මේ මේ මෙතන පොඩි ප්‍රශ්නයක් තියෙනවා ඒ කියන්නේ ඉදිරියට එන විශ්වවිද්‍යාලයෙන් පිටට යන ශිෂ්‍යයන්ට අද අපේ ආර්ථිකයට සම්බන්ධ වීමේ නොහැකියාවක් තියෙනවා ඒ නිපුණත්වයේ තුලින් ඒගොල්ලන්ට මේ ප්‍රශ්නයක් තියෙනවා දැන් මම මගේ අදහස අපි මේ විශ්වවිද්‍යාලයට යන්න ඉස්සෙල්ලා මම නම් හිතන්නේ අටේ පන්තියේ වගේ ඉඳලා අපි ශිෂ්‍යයන්ව යොමු කරවන්නට ඕන විවිධ නිපුණතා වන්ට ඕන පුහුණු කරන්නට නුවරඑළිය පාසල් දෙකකට ගම්මැද වැඩසටහන යටතේ අද පොත් පිරිනැමුණා මෙම සක්කාර ඉටු කෙරුණේ පාසල් දරුදරයන්ගේ ඉංග්‍රීසි දැනුම වර්ධනය කිරීමේ අරමුණින් ගම්මැදින් ක්‍රියාත්මක පොත් බෙදා දීමේ වැඩසටහන යටතේ නුවරඑළිය යහපත් නේරාගේ කන්‍යාරාමයේ පුස්තකාලයට අවශ්‍ය පොත් රැගෙන ගම්මැද කණ්ඩායම අද පෙරවරුවේ එම විද්‍යාලයට ගියා ගම්මැද වැඩසටහනින් අද අපේ ස්කෝඩ පොත් හම්ුණා අපේව පාවිච්චි කරලා අපේ ඉගෙනීම් කටයුතු හොඳට සිද්ධ කරගන්නවා ගොඩක් ස්තුතියි අපිට හරිම සතුටුයි පසුව ගම්මැද කණ්ඩායම නුවරඑළිය මද්දුව බණ්ඩාර විද්‍යාලයට පැමිණ එම විද්‍යාලයේ පුස්තකාලයටද පොත් පිරිනැමුවා සපුක ස්කන්ධ යෝෂීටා ශොකන්චි ජාත්‍යන්තර පාසලේ වාර්ෂික ක්‍රීඩා උත්සවය අද පැවැත්වුණා ශ්‍රී ලංකා මහබෝධි සංගමේ සභාපති පූජ්‍ය බාණගල උපතිස්ස හිමියන්ද මේ අවස්ථාව වෙනුවෙන් වැඩම කර සිටියා බස්නාහිර පළාත උතුර දිශා බහර නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකොන් මහතාද ඊට සහභාගී වුණා මම විශේෂයෙන් සන්තෝෂ වෙනවා ආගමික පරිසරයක් තුල පවතින ජාත්‍යන්තර පාසලකදී ළමයින්ට තමන්ගේ ජීවිතයේ අත්‍යවශ්‍යම ගුණාංග කියා දෙන්න මේ ක්‍රීඩාවත් ඒට විශාල වශයෙන් උදව් වෙනවා ඒ නිසා මම විශ්වාස කරනවා අපේ දෛනික ජීවිතයට මේක තාමත්ම අවශ්‍ය දෙයක් කියලා වෙනස්කාරක තේමාවක් රැගත් අංගම් හටන වාර්තාමය චිත්‍රපටය ඊයේ ලෙ දැක්ුණා එහි සුවිශේෂී ප්‍රදර්ශනයේ පැවැත්වුණේ ජාතික චිත්‍රපට සංස්ථාවේ තරංගනී ශාලාවේදී ආක්‍රමණිකයන්ගෙන් දේශීය සුරකින්නට පෙරමුණගත් අංගම් ශිල්පය සමග දේශීය අනන්‍යතාව ජාත්‍යන්තරයට රැගෙන යාම සඳහා මේ චිත්‍රපටය නිර්මාණය කර තිබෙනවා ඒ අධ්‍යක්ෂණය කළේ අරුණ ජයවර්ධන මහතායි සිරස ගොඩ් ටැලන්ට් චූරතාව දිනාගත් අජන්ත මහන්ත ආරච්චි මහතා ඇතුළු ශ්‍රී ලංකා ගුවන් හමුදාව නියෝජනය කළ අංගම් සටන් කණ්ඩායම රංගනයෙන් ඊට දායකත්වයේ සපයනවා අජන්ත මහන්ත ආරච්චි මහතා අංගම් පුර ශිල්පීන් ඉදිරියට පැමිණි ආකාරය වටා මේ චිත්‍රපටයේ කතාව ගෙතී තිබෙනවා මේ අවස්ථාවට ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගී වූයේ අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතායි මේ අංගම්පොර කලාවට පැමිණු ඒ තහංචි ඉවත් කිරීම වෙනුවෙන් තාමත්ම කෙටි කාලයක් තුල කැබිනට් පත්‍රිකාවක් යොමු කරවලා මේ තහංචි ඉවත් කිරීමේ ක්‍රියාවලියේ ක්‍රියාදාමය අපි දෙවන්තම වෙඩිමුරේ පත්තු කරන්නට අපි අමාත්‍යංශයක් හැටියටත් රජයක් හැටියටත් කටයුතු කරනවා කියන එක ඉතාමත්ම ආඩම්බරෙන් සාඩම්බරෙන් මේ අවස්ථාවේ ප්‍රකාශ කරනවා ජනසත පෙරමුණේ නායක පූජ්‍ය බත්‍රමුල්ලේ සීනරත්න හිමියන් අද පැවති වාද්‍ය හමුවකදී මත්ද්‍රව්‍ය නිවාරණය පිළිබඳව අදහස් දැක්වුවා මේ රටේ නීතිය වල් වැද්දුවා කුඩු මුදලාලි ආරක්ෂා කරන්නේ කවුද එදත් දේශපාලඥයෝ අදත් දේශපාලඥයෝ ජනතාවට විශ්වාසයක් තියෙනවා මෛත්‍රීපාල ශ්‍රීසේන ජනාධිපතිතුමා අනිවාර්යෙන් මේ කුඩු විකුණන කුඩු ගෙන්වන මේ දේශපාලඥයෝ ටිකක් හිට ඇඳා කූඩු කළා නීතියෙන් දඩුවන් දෙයි කියලා මේ අද පැවති මාධ්‍ය හමුවකදී අදහස් පළ කළ ක්‍රීඩා මාධ්‍ය හරින් ප්‍රනාන්දු මහතා අද ක්‍රිකට් හරි වෙනස් එදා ක්‍රිකට් වලට ඒ වගේම ක්‍රීඩකයෝ අද ජීවත් වෙන්නේ
ඒ කාලේ ඇත්තටම රස්සාවල් පවා දුන්නා. මතකයි සිරසේ තමයි වැඩි හරියක් මහරාජා කම්පැනි තමයි ඒ කාලේ මුළු ක්‍රිකට් ටීම් එකම කාලයක් තිබ්බා හිටියේ. ඒ එහෙම තමයි ක්‍රීඩිකෝ බලාගත්තේ. අතසම ක්‍රිකට් ව්‍යවස්ථාවත් මම බලාපොරොත්තු වෙනවා. කැබිනට් එකට යොමු කරන්න කැබිනට් එකට යොමු කරලා ඊට පස්සේ ඒ අලුත් ක්‍රිකට් ව්‍යවස්ථාව මහේල සංගක්කාර මුල්ලිදරන් සිදත් වෙත්තුමුණි මෙතුමාලේ ඔක්කොම එකතු වෙලා හදපු ලියවිල්ල මම ඒක ගෙනියනවා කැබිනට් එකට මම හිතනවා එන සතියේ නැත්නම් ඊගාසේ වෙන සතියේ කැබිනට් නැහැ අඩුම ගානේ සති දෙකක් ඇතුළත ගෙනියන්න පුළුවන් වේ. ඒ ගිනිච්චර පස්සේ පාර්ලිමේන්තුවල දාලා පනතක් ලෙස සම්මත කරාට පස්සේ ඔය ක්‍රිකට් වල ඔය ගාන සෙල්ලම ගාන්නම් වෙන්නේ නැහැ. ඒ නිසා ඒකට දේශපාලන පක්ෂපාත බෙදකින් තොරව මම සාකච්ඡා කරා ක්‍රිකට් සුද්ධ කිරීමේ පළවෙනි ව්‍යාපෘතියට විහිහුත්තේ ඕක තමයි ව්‍යවස්ථාව වෙනස් කළා. ඉතින් හොඳ වැඩසටහනක් වල හදලා තින්නේ ඒක ඉදිරිපත් කරොත් මම හිතනවා ලංකාවේ ක්‍රිකට් වලට ඕන කෙනෙක්ට ක්‍රිකට් සභාපති වෙන්න පුළුවන්. ග්‍රෑන්ඩ් පාස් මල්වත්ත ප්‍රදේශයේ සිදු වූ වැඩතවීමකින් කාන්තාවක තුවාල ලබා තිබෙනවා. පොලිසිය පැවසුවේ යතුරු පැදයකින් පැමිණ දෙදෙනෙකු මීට ටික වේලාවකට පෙර ඇයට වෙඩි තබා පලා ගොස් ඇති බවයි. තුවාල ලැබූ කාන්තාව ජාතික රෝහලට ඇතුළත් කර තිබෙනවා. ආශා ෆාර් හෙවත් කුඩු චූටි නැමැති ඇගේ වයස අවුරුදු 39ක්. එම කාන්තාව පාතාල කල්ලි සමාජිකයෙකුගේ බිරිඳක බව කියන තැනැත්තියකයි පොලිසිය පැවසුවා. मरना मरना की लगिया मैंने दिला दें गोमरी तेरा गया तोड़ दम ऐवला ऐडी चिला गया दें थबक प्रोत्साहित की हिप्पा खंडु हुटी ඓතිහාසික මිහින්තල රජ මහාවිහාරයේ පරිවාර චෛත්‍යයක් මත නැග ඡායාරූප ගැනීම සම්බන්ධයෙන් මිහින්තලේ පොලිසිය තරුණයින් දෙදෙනෙකු සැක පිට අත්අඩංගුවටගෙන තිබෙනවා. අප වාර්තාකරු පැවසුවේ ඔවුන් ඡායාරූප ගන්නා ආකාරයේ දුටු දෙදෙනෙකු පුරාවිද්‍යා නිලධාරීන්ට දැන්වීමෙන් පසු මොවුන් පොලිසියට බාර වී ඇති බවයි. ජංගම දුරකථන පරීක්ෂා කිරීමේදී ඡායාරූපද හමු ඇති අතර සැකකරුවන් මොතෝරිහි පදිංචි 19 හැවිරිදි සහ 21 හැවිරිදි තරුණයින් ඔවුන් හෙට අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි. සිරස FM පුංචි ප්‍රඥා ලෙස කිරුළු පළන් ගල්කිස්ස විශ්වවිද්‍යාලයේ නවම් ප්‍රසන්න පිළිගැනීම සඳහා අද එම විද්‍යාලයේදී උත්සවයක් පැවැත්වුණා. ජයග්‍රහණය වෙනුවෙන් ලබා දෙන ත්‍යාග ලෙස ගල්කිස්ස විශ්වවිද්‍යාලයට රුපියල් ලක්ෂ 5ක් වටිනා ගණිත උපකරණ ලබා දීමද මෙහිදී සිදු වුණා. ඒ සිරස FM නාලිකා ප්‍රධානි සජිත් රත්නායක මහතාගේ ප්‍රධානත්වයෙන්. එසවගින් ප්‍රවෘත්ති අවසන්. ඔබට සුබ රාත්‍රියක්. අයිබෝන්. You.